ෆීලික්ස් පෙරේරා ඝාතන කුමන්ත්‍රණයේ කට්ටියක් ඝාතනය කරන් ඉන්නවා මේගොල්ලෝ පිළිබඳව හොයන්න ඔබත් ඉතින් ඒවට අනුයුක්ත ගබ්සා වෛද්‍යවරයෙක් වශයෙන් පෙනී සිටමින් තමයි මේ තොරතුරු එක්ස්ට්‍රා නෑ ෆීලික්ස් මරන්නේ මොකටද මේක දේශමාන හේතුකුත් තියෙනවා තමයි එල්ටීටීම නෙමෙයි නම ජයල කට්ටිය ගන්න වැඩ තියෙන දැන් පෝට්වේ සංවිධානය ත්‍රෙඩ් එක තිබිලා තියෙන්නේ ෆීලික්ස් පෙරේරාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළේ ඇතුළේම තමයි සේරම එළිදරව් කරන්න පුළුවන් මොකද බැසිල් එක ප්‍රශ්න තිබුණාද මම මහින්ද මාත් යන්න නෙමෙයි බැසිල් ගම්පහ ඒක මම අහන්නේ එයා තමයි දමු දවසනා කැමරුවද මං කියලා හිතාගෙන තමයි මම ෆීලික්ස් උයි දාමු මම පටල වුණා ඒ ඝාතනය කළේ කවුද මේ කියපු කට්ටිය තමයි එල්ටීටි එක නෙමෙයි කීට හගෙන එක්කන බෝම්බේ තිබ්බේ එල කාගේ දේශපාලන ගෝලියෝද දෙන්නෙක්ව ඝාතනය කරලා හලාවතට අරන් ගියත් මහින්ද මාත් ළඟ හිටපු ගෝලිය දේශපාලන නායකයෝ සහ එල්ටීටී අතර බරපතල සම්බන්ධයක් තිබිලා වීඩියෝ සාක්ෂි මගින් තමයි ඒකෝල්ලෝ යවන්නේ ප්‍රභා කරන සිංහල කොටේ වෛද්‍යවරයා කෝ අනමඩෝ පැත්තේ මම ඇවිල්ලා සමාවිල්ල සමාවෙන්න මම පෙළඹෙව්වා කිය ජායල පොලිසිය පැමිණිල්ලක් විභාග කරමින් තිබුණා ෆයිල් වැහෙනවා ඒක තමයි දුක එල්ටීටී අවියා උදත් මේ සිංහල කොටිය අත ගවසෙන්නේ නැතිනේ තම යකඩ ගේන්න ගියේ මේ කට්ටිය යකඩ එක්ක මොන තරම් ආවිද මෙහෙට ඇවිල්ලා අන්තවාදීන්ට කළු හදලා දින්නේ තේ පිටරවල ඉන්දියන් රෝ එක ලංකාවේ තුල ඉන්නවා කීප අවස්ථාව මගේ තොරතුරු කරපු දැනුවත් කරලා රාජකාරී ජීවිතයේ උසස් නිලධාරී කරගෙන යන විමර්ශනය වලට සහායක් දුන්නේ නැහැ ඔබ මේව අනාවරණය කරගන්නවට ඒ අය කැමති වුණේ නැහැ මේකෙන් පැහැදිලි වෙන්නේ මේ ඔක්කොම සෙටප් එකක් මේ කේස් එක මගෙන් අරගෙන හිතවත්තු ළඟ හිටපු නිලධාරීන්ට තමයි මේක බාරගන්නේ මට ඊට පස්සේ ත්‍රස්වාදී විමර්ශන කොට්ටාසෙන් යන්න වුණා අදටත් ජයරාජ් ඝාතනය ගැන තියෙන සැකයක් සුදර්ශන පුනරන්ඩ පුලට ජයරාජ්ව ඝාතනය කරනවද කියලා කිව්වා Kurada at alone country are at to in kota gidre inne alone country ඉකුත් කාල පරිච්ඡේදයේ විවිධ ඝාතන පිළිබඳව විවිධ ආකාරයේ මති මතාන්තර පැතිර ගියා සමහර ඝාතන LTTE සමහර ඝාතන LTTE පිට යන සමහරක් විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ දේශපාලන අවශ්‍යතා උඩ මේ වගේ විවිධ දේවල් පිළිබඳව අනාවරණය වුණා සැක සංකාවන් මත උනා දැන් අද තවත් තීරණාත්මක කතා බහකට මේ හිටපු රජයන් ගණනාවකම ප්‍රබල අමාත්‍යවරයෙක් ෆීලික්ස් පෙරේරා හිටපු ඇමතිතුමා ඒ වගේම මේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී නිලුපුල් පීරිස් මහත්මයා මට ඔබ ඔබ මුලින්ම කියන්න ඔබ මොකද්ද මේ කොහෙද මොන ඩිවිෂන් වලද වැඩ කරේ කියලා මම මුලින්ම පොලිසියට 1986 බැඳෙන්නේ ඒ බැඳිලා විශේෂ පුහුණු වීම ලැබලා ඊළඟට අනුකණ්ඩ බාර නිලධාරියෙක් වශයෙන් දිවයිනේ ප්‍රදේශවල හුඟක් සේවය කළා විශ්‍රාමයන්නේ සහ ASP කෙනෙක් විදිහට කොහෙද වැඩ කළේ ඔබ ඩිවිෂන් අන්තිමට කල්තරේ සහකාර පොලිස් අධිකාරී 3 වශයෙන් මම රාජකාරී ඊට පෙර ඊට පෙර ත්‍රස්වාදී විමර්ශන කොට්ටාසය පෑලියගොඩ ASP උනාන් පස්සේ නෙවෙයි ASP උනේ කලුතරදී අපේ කතාබහ ආරම්භ කරන්නේ ෆීලික්ස් පෙරේරා මේ ඉන්න හිටපු ඇමතිතුමා ඝාතන කුමන්ත්‍රණය කියන කතාවෙන් එතනින් තමයි අපේ කතාව ආරම්භ කරන්නේ ඒ දවස්වල ලොකු කතාවක් ගියා ෆීලික්ස් මරන්න හිටියා මට ලැබිලා තියෙනවා විශේෂ ආරක්ෂක දිසාව එවකට දිවරහා ජල සම්පත් ඇමතිවරයා වශයෙන් ඇමතිතුමාගේ ලේකම්වරයාට මේ අශෝක විජේතිලක නියෝජ්‍ය පොලිස්පති CID එවපු මේ ලිපිය ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කියන කතාව පිළිබඳව දැන් නියෝජ්‍ය සහකාර පොලිස් අධිකාරීතුමා අපිට කියන්න ෆීලික්ස් පෙරේරා ඝාතනය පිළිබඳව වාර්තා වෙච්ච තොරතුරු මොනවද කියලා මුලින්ම මට මේ ජෙනරල් රෝලන්ස් ෆර්නැන්ඩෝ මහත්තයාගේ ඉල්ලීමක් අනුව සෙක්‍රටරි ඩිෆෙන්ස් තමයි එතකොට ඒ නියෝග අනුව තමයි මට යුද හමුදා බුද්ධි මණ්ඩලයට වාර්තා කරන්න වෙන්නේ මම මට්ටකුලියට වාර්තා කරනවා ඒ ඊට පස්සේ ඒකෝල්ලන්ගේ ලැබෙන තොරතුරු අනුව මම මේ ගැන හොයනවා එතකොට මේක කොහෙන්ද තොරතුරක් එන්නේ තොරතුරක් එන්නේ මේකෝල්ලෝ කියනවා ඒ කියන්නේ ආ මේකේ නිලධාරින් කියනවා මේ වගේ තොරතුරු තියෙනවා ෆීලික්ස් පෙරේරා එතකොට අපේ මිලින්ද මොරගොඩ එතකොට ආමි එකේ මේ ජෙනරල් ලෝරන්ස් ෆර්නැන්ඩෝ ඒ වගේ කට්ටියක් ඝාතනය කරන් ඉන්නවා මේකෝල්ලෝ පිළිබඳව හොයන්න කියලා කවුද කියන්නේ කර්නල් අපේ නික්නේම් වලින් යන්නේ කසුන් ඔය වගේ නිලධාරින් කණ්ඩායම ඒක බුද්ධිංශ වලට බුද්ධිංශ හරි එතකොට ඔබත් ඉතින් ඒවට අනුයුක්තව මාව අනුයුක්ත කරා මම එතකොට හිටියේ ත්‍රස්වාදී විමර්ශන කොට්ටාසේ එතකොට ඒ අනුව මම ගිහිලා බැලුවා ඒ බලලා එතකොට ඒ අතරේ ෆීලික්ස් පෙරේරා ඝාතනයත් ඔය අතරෙන් බාර වෙනවා බාර වෙනවා හරි එතකොට එයි ප්‍රධාන සැකකරුවෙක් ගැන තොරතුරු ඒගොල්ලන්ටත් අනාවරණය වෙලා තිබ්බා ඒ තොරතුරු හොයාගන්න මම පොඩි කාල වේලාවක් ඉල්ලුවා ඒ කියන්නේ පාතාල මැඩලීම් කටයුතු වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ගේ නමක් එතෙන්දී එළි වුණා
එකෙන් දකුණේ පාතාලේ දකුණු පාතාලේ ඒ කියන්නේ පාතාලේ කියන්නේ මම හිතන්නේ හුඟක් ප්‍රසිද්ධයි ඔව් ආනන්ද අබේ වර්ධන කියලා එයා පාතාල නායකයෙක් පාතාල නායකයෙක් නෙවෙයි ඒගොල්ලෝ පාතාල කණ්ඩායම සමග අත්අඩංගුවට පත් උනේ බෝපේ වෙද මහත්තයාගේ පුතා ආනන්ද ආනන්ද අබේ වික ඒ කියන්නේ ඔව් පාතාල සමාජිකයෙක්ද පාතාල සමාජිකයන්ට සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් 2090 ගණන් වල පැලියුගඩ මෙහෙයුම් වියත් කරා. එතකොට ඔහුද මේ ෆීලික්ස් පෙරරා ඝාතනය කිරීමේ කොමන්ත්‍රණයේ බාරව සිටියේ? බාරව සිටියේ ඔහු තමයි. එහෙනම් LTT කියලා කියන්නේ කොහමද? LTT කියන්නේ ඔහු LTT ප්‍රදේශයන් වලට ගමන් කරලා තිබ්බා. ඒ කියන්නේ මෙයා දෙපැත්තේම ගේම් එක ප්ලේ කරා කියන එකද? ප්ලේ කරා. ඒ කියන්නේ සිංහල කොටියෙක්. සිංහල කොටියෙක් කිව්වොත් නිවැරදි. අහහ එතකොට ඔහුගෙන් තොරතුරු ආවට පස්සේ තොරතුරු ආවට පස්සේ අපිට ආපු තොරතුරු තමයි අපිට ඒ දවස්වල ආවේ මේ පොට්ටු අම්මාන් ඇතුළු කණ්ඩායම තමයි මේ කොන්ට්‍රැක්ට් එක බාර දුන්නේ කියන එක. දැන් ඒක එහෙම නෙමෙයි. ඒ ආපු පොට්ටු අම්මාන්ගෙන් ආපු කට්ටිය කොළඹ ප්‍රදේශයේ මේවුන් කටයුතු බාරව කරගෙන ගියා. ඒ යුද බුද්ධි LTT සමාජිකයෝ. එතකොට ඒකොල්ලෝ එක ඇවිත් තමයි මේ මේ අබේ ගුණවර්ධන කියන දොස් මෙයා වෛද්‍යවරයෙක් වශයෙන් ගබ්සා වෛද්‍යවරයෙක් වශයෙන් පෙනී සිටමින් තමයි මේ තොරතුරු කරගෙන එක්ලස් කරන්නේ මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ LTT බුද්ධ්‍යංශ නායක පොට්ටු අම්මාන් ෆීලික්ස් පෙරරා ඝාතනය කරන්න මේ ගබ්සාව සම්බන්ධ වෛද්‍යවරයාව අර කිලින් කොන්ට්‍රැක්ට් එකකට පාවිච්චි කළා කියන එකද කියන්නේ ඒ කියන්නේ මේ මේක LTT එක තමයි කළේ එහෙමද එහෙමයි. ඉතින් එහෙම නැත්නම් වෙන කවුරු හරි ෆීලික්ස් මරන්න ඕනකමට මේ මේ කිලින් කොන්ට්‍රැක්ට් එකට LTT සම්බන්ධ කරලා මේ වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන කරාද? මට ලැබිච්ච තොරතුරු අනුව මම මේ විමර්ශනය සෑහෙන සිද්ධ කරගෙන ගියා. එතකොට ඒකෙදී ෆීලික්ස් පෙරේරා එමතුමාගේ අනුගාමිකින් දෙනෙක් වෙඩි තබා ඝාතනය කරලා ඊට පස්සේ ඒකට අදාළ සැකකරුවා මේ වෛද්‍යවරයා ගබ්සා වෛද්‍යවරයා උතුරු ප්‍රදේශයට රැගෙන ගිහිල්ලා හංගලා ඒ පැත්තෙන් ආරක්ෂා කරා. එතකොට ඒකේ තොරතුරු ඔස්සේත් අපි මේ ගැන හොයලා බැලුවා. එතකොට මේ මෙතුමාගේ ජීවිතයට අවදානමක් තියෙන හින්දා උසස් නිලධාරීන් දැනුවත් කරලා එතුමාගේ ආරක්ෂාව සපයන්න කටයුතු කරන්න කියලා මම හිතන්නේ අපේ අශෝක විජේතිලක මහත්තයා එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව හිටපු DIG මහත්තයා එතුමාව දැනුවත් කරා. ඊට අමතරව මම පෑලියගොඩ ප්‍රදේශයේ රාජකාරී කරද්දී ගරු ෆීලික්ස් අමතුමා පිළිබඳව දන්නේ ඉඳා ඒ කියන්නේ යුද හමුදාවට මේ ආහාර පාන සැපයීම සම්බන්ධයෙන් එතුමා ක්‍රියා කරලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ සැපයුම් අඩාල කරන්න LTT එකේ ක්‍රියාකාරීකමක් තිබුණාද කියලා මට සැකේ. ඒ කියන්නේ ඔබතුමා මේ ෆීලික්ස් පෙරේරා හිටපු ඇමතිතුමා ඔබතුමා තමයි එවකට ශ්‍රී ලංකා යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය සප්ලයි කළේ. ඒ සප්ලයි චේන් එක තිබුණේ ඔබ සතුව. කොටසක් මටත් තිබුණා. විශාල කොටසක් ඔබ හැන්ඩල් කරා. කෑම් 49. මොකද කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ෆීලික්ස් මරන්නේ මොකටද? ෆීලික්ස් ඇවිල්ලා ප්‍රවාහන ඇමති. ෆීලික්ස් ඇවිල්ලා දීවර ඇමති. ෆීලික්ස් මරන්නේ මොකටද? ඔරකට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ. හරි. ඔබ ඇත්තටම ඇයි ඔබව මරන්න ප්ලෑන් කළේ? මේක දේශමාන හේතුවක් තියෙනවා. තියෙනවා. මේක තනිකරම LTT ම නෙමෙයි. LTT එක උපයෝග කරගෙන දේශපාලන හේතුවක් තනම ජයල කට්ටිය ගන්න මේක දෙන්නේ. ජයල? ඔව්. ජයල කට්ටිය කෙනේ කවුද? එලකිරියා ගල්ලෙවත්තේ සුදා රාගම සුදා ජයල අඩියටේ නාමල් සුරංග ශ්‍රී ලංකාන් සංවිධායක මෙරිල් පෙරේරා දැන් පෝට්ටුවේ සංවිධායක. මෙරිල් පෙරේරා තිරියා? ඔව් ඒගොල්ලෝ අත්තරන් ගොඩ ගත්තා. අහහ තේරෙනවා. ඔව්. එතකොට මේගොල්ලෝ LTT එක පාවිච්චි කරගෙන ඔබව මරන්න හැදුවද නැත්නම් LTT එකක් මෙතන හිටියේ නැද්ද? මේගොල්ලෝ LTT නම පාවිච්චි කරලා මේගොල්ලෝ කරා මේක කරාද? LTT නෑ LTT එක තමයි කොන්ට්‍රැක්ට් එක දුන්නේ. ඒක මට හොඳටම දාන්න මලක තීරණ තොරතුරු. ඒ නම් ටික ආයි කියන්න නම් ටික. ජයල එලකිරියා. එලකිරියා. ඔව්. මෙන්න මෙරළා ගල්ලවත්තේ සුදා. රාගම සුදා. නාමල් සුරංග මෙරිල් පෙරේරා. මෙරිල් පෙරේරා. පලස්සම මන්ත්‍රී. නෑ දැන් පොහොට්ටු ඔය ඉස්සර පළාත් සභා මන්ත්‍රී දැන් පොහොට්ටුවටත් ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් මම මරන්න එකපාරක් නෙමෙයි. ඔව්. මට කිව්වා වෙඩි වදින්න නැති වාහනයකුයි ගජාතියේ වාහන තුනක් ගන්න
ආරක්ෂාවට කියලා මේන් දැන්දීමක් කරනවා. කොහෙද? පොලිස් දෙපාර්තමේන්තුවේ. ආරක්ෂක මාත්‍යංශය. හරි. ඉතින් මං ගත්තේ නැහැ. මම වෙස්සලාගෙන තමයි ගියේ. ඔව්. මම ගියේ තම්බි තොප්පිය දාගෙන යනවා. කෙල්ලෙක් කවගෙන යන ගියා. තේරෙනවද? ඔව්. මිනි මානර වල පොඩි පොඩි ඩිමෝ බට්ටා වල එහෙම තමයි මං ගමන් කරේ. ඒතර හොයාගන්න බැරුව ගියා. අපේ ගේ ඉස්සරහට කාණුවේ බෝම්බයක් තිබ්බා. තියලා වල ඒගොල්ලන්ට හදිස්සිය තේ බොන්න ගිහලා එතනින් මම මිස් වුණා. තව පාරක් ප්‍රාදේශීය ලේකම් අපි තියෙනවනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවනේ මාසික රැස්වීම එතනට ගිහලා මගේ සීආයි වීරසිංහ ගිහලා හිටියා හොඳ මිනිස්සෙක් මගේ ආරක්ෂක ඊට පස්සේ එයාට පොඩි සැකයක් ඉඳලා එයා කිව්වා නෑ කොළඹ පැත්තට යන්න මේ පැත්තට හැරෙන්න කියලා මේ පැත්තට ඒ පැත්තට නම් එදා ජීවිතේ ඉවරයි අනුරාධපුරේ මගේ ගෙයක් තියෙනවා එතන සෙන්ටර් එකක් තියෙනවා තඹුත්තේගම කල්පිටිය තුන් පැලතුලම මේ ගෙවල් අරගෙන තියෙන්නේ මොකද මේ සප්ලයි කරන්නේ කල්පිටියෙන් ගත්තේ මූදෙන් තමයි ගිල්ල දුන්නේ මන්නාරම ඒ කාලේ මේ පාරක් නෑ යන්න බොට්ටුලිය දේ ලොල්ලුලෙන් 15% කසක් නරක් වෙනවා ඒවන් තමයි මේ සප්ලයි කරන්නේ එතකොට මෙතන ඔබව මරන්න ප්ලෑන් කිරීමේ අරමුණ ඔබ ත්‍රිවිධ හමුදාවට සප්ලයි කරන චේන් එක එතනින් කඩා කප්පල් කරන අවශ්‍යතාවයද දේශපාලන උමනාවද දේශපාලන උමනාව ඒ කියන්නේ ඔබ තමයි එවකට මගේ විශ්වාසය අනුව ගම්පහ දිස්ත්‍රික් නායකයෙක් හිටියේ ගම්පහ දිස්ත්‍රික් නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය කොයි කාලෙද 2015 වෙනකම් එතකොට කාටද ෆීලික්ස් පෙරත් ත්‍රෙට් එකක් උනේ තමන්ගේ දැන් ඔය මරන්න ප්ලෑන් කරලා තියෙන්නේ තමන්ගේම පක්ෂ මිනිස්සුනේ තමන්ගේම පක්ෂ අය එතකොට කවුද මේ කොන්ට්‍රැක්ට් එක බාර දෙන්නේ නැත්තේ දැන් ඔය කියපු නම් ලිස්ට් එකම මේක ප්ලෑන් කරා වෙන්න බෑනේ ඔයිට වඩා ලොකු මහා මුලකාරව මේක උඩ ඉන්නවා ඇති ඔව් ඉන්නවා ඉතින් මටත් පුළුවන් කියන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා මාව කොහරි මාව පොලිසියට අද කොහටද කියනවා සේරම එළදෙනව කරන්න පුළුවන් මොකද ඔබතුමාටත් ඔක උනාට වැඩි කියන්න හොඳ නෑ හේතුව මොකද නෝ වාගේ ආරක්ෂාවත් මම බලන්න මොද ඒ තරම් බහනකයි මේ රට දැන් දැන් උදාහරණයක් වශයෙන් බලන්න දැන් එක්කෙනෙක් කෝට්ටුවේ සංවිධායක අනිත් එක්කන නාමල් සුරන් කියන ශ්‍රී ලංකා නිදහස් පොලිස් සංවිධායක ඉතින් මේකේ අරමුණ පේනව නේද යටින් මොකද්ද වෙලා ඒ කියන්නේ ත්‍රෙට් එක තිබිලා තියෙන්නේ ෆීලික්ස් පෙරේරාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙමයි ඇතුළෙම තමයි එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මෙහෙම කතා කරමු අපි පුළුවන් තරම් කතා කරමු ත්‍රෙට් එක ගැන හිතන්න ඕනේ නැහැ අපි මොකද අපිට දැන් ජීවිතේ වෙන්න තියෙන දේවල් ගොඩක් වෙලා තියෙන්නේ ඒ නිසා අපි විරුද්ධව කතා කරමු තව දේවල් අපිට ඉස්සරහට කතාන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන් ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ තමයි ෆීලික්ස් පෙරේරා මරණ කොන්ට්‍රැක්ට් එක බාර දුන්නේ මට මෙහෙම හිතන්න හැබැයි මහින්ද මාත්‍යන්න නෙමෙයි එයා මට ආදරේ මහින්ද රාජපක්ෂ නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ මට බොහොම පණ වගේ ආදරේ එහෙනම් ඔබට ප්‍රශ්න තුනේ කාත් එකද බැසිල් එක ප්‍රශ්න තිබුණාද නම් කියන්න බෑ මට බැසිල් ගම්පහ ඒකයි මං අහන්නේ මට නම් කියන්න බෑ නමුත් මට ත්‍රෙට්ස් තිබුණා කාගෙන්ද තිබුණේ මට ඔබතුමාට කියන්න බෑ ඇත්ත කියන්න බෑ මොකද කියන්න බෑ කියන්නේ ඔව් ඔබ තාම බයෙන්ද ඉන්නේ නෑ බයෙන් කියන්නේ මේක මට දැන් ආරක්ෂාවකත් දුන්නේ නෑ දැන් සාමාන්‍යයෙන් දැන් පැතිච්චාට අවුරුද්දක් දෙකක් තුනක් යනකම් එකක්වත් දුන්නේ නෑ ඔබ දැන් කිසිම ආරක්ෂාවක් මේ සයිතෝ නෙමෙයි ඉන්නේ කිසිම දෙයක් නෑ මගේ පුජ්‍යලික ආරක්ෂාව මට ඉන්නේ මං අදහන දයන්වංශේ විතරයි ඒත් මට කියන්න ෆීලික්ස් පෙරේරාට පක්ෂයේ ඇතුලෙන් කැපිල්ල තිබුණේ කාගෙන්ද තිබුණා මොකද පොඩි පොඩි කැපිල්ල තිබුණා කාගෙන්ද මරන්න තරම් කැපිල්ල තිබුණේ කාගෙන්ද මරන්න කියන්නේ මම මරන කොන්ට්‍රැක්ට් එක නෙමෙයි අහන්නේ මර කැපිල්ල තිබුණේ කාගෙන්ද තුන් දෙනෙක් දෙන්නෙක් මැරුවා ඔව් ඒ ඔබේ ආධාරකරුවෝ ඔව් මගේ ආධාරකරුවෝ මරලා වෙලා මෙරිල් පෙරේරාගේ අයියා කොටින්ට වාහන සප්ලයි කරුවා වාහන හොරගම් කරලා කොටින්ට ඇරියා සම්බන්ධය තිබුණා ඒක ඔව් එතකොට මේගොල්ලෝ මරුවෙන් පස්සේ මේගොල්ලන් අර ගබ්සා වෛද්‍යවරේ අරන් ගියා යාපරයිට යාපරයිට අරන් ගිහිල්ලා මේගොල්ලෝ තමයි ආරක්ෂාව දුන්නේ පොට්ටුවම අල්ල ඔය කට්ටියම ඉන්නවා ඊට පස්සේ මේගොල්ලන්ට ඕන කරලා තියෙන මාව අයින් කරන්න වෙන කට්ටිය සදාසරණ මාවතෙන් ගේගුත් අරන් දුන්න යාය යාල බන්ට ගෙලන් හිටියා කීටයා කියලා මේ ළඟ දින්දස් උනේ එයා තමයි දමු දසනාක මැරුවේ දමු දසනාක ගාරක යද්දී මම දා පාර්ලිමේන්තුවට යන්න හිටියේ නමුත් මම පාර්ලිමේන්තුවට යන්න ඉඳලා පොඩ්ඩක් ආපහු මට එකපාර හිතිලා මං ගියේ නැහැ මං ඒක දාමු මැරුවා ඔබ ගියේ නැහැ මම එදා ගියේ නැහැ මං කියලා හිතාගෙන තමයි මැරුවේ ආ ඒ කියන්නේ මේ ෆීලික්ස්ුයි දාමු මේ පටලුණා පටලුණා ඒකට ෆීලික්ස්ව මරන්න හිටපු එක තමයි දාමු වුනේ ඒක මිනිහ මරන මම හැමදාම යාමට එන්නේ යාඥාවක් කරා ඕ ඒතර ඒකරේ කවුද ඒ ඝාතනය කළේ කවුද මේ කියපු කට්ටිය තමයි මේ එල්ටිඩී එක නෙමෙයි කීට හගෙන එක්කලා බෝම්බ තිබ්බේ රුකුණේ දේවී මේක ළඟ
එතකොට ඒ කතාව ගියේ LTT එක කියලානේ LTT එකෙන් තමයි ඒක කරේ LTT එකේ ඒවා කරේ ඔය සිංහල කොටි කියන අය මෙහෙට අරන් ආවා ඒ කියන්නේ ජායල කොළඹ ඉන්න සිංහල කොටි කියන අය කියන අය එතකොට ඒ කට්ටියට තමයි මේකළු අයත් වෙන්නේ එතකොට ඒ අය තමයි එතකොට ඔය සිංහල කොටි මේ කියන්නේ යුද හමුදා ප්‍රදේශයෙන් අනිත් පැත්තට ඒ කියන්නේ අනාරක්ෂිත පැත්තට යන්න හැකියාවක් තිබුණේ දොස්තරට යන්න පුළුවන් අර ගප්සා දොස්තරට ගප්සා දොස්තරට යන්න පුළුවන් තව හිටියා මේ ප්‍රදේශයේ බාරව හිටපු මෙතෙක් කවුනේ සත්‍යේන්ද්‍රන් කියලා එයාව අපිට අත්අඩංගුවට ගන්න බැරි වුණා මේගොල්ලෝ කාගේ දේශපාලන ගෝලියෝද කාගේ දේශපාලන ගෝලියෝ මේගොල්ලෝ මං හදපු අය මේ මේ උදාහරණයක් වශයෙන් දේශපාලන පැත්ත නෙවෙයි. මොකද මේ අය දේශපාලනික වශයෙන් රජය සමග ඍජුව සම්බන්ධකම් පවත්වපු අය. මට පේන ඔබ කියන අකමැතියි කියන එක. හැබැයි ඔබ දන්නවා සියලු දේවල්. ඔබ අතදරුවෙක් නෙවෙයි දේශපාලනේ පරණත වෙච්ච පුද්ගලයා තෙම්පරාදු වෙච්ච චරිතය. මේගොල්ලඟ උඩ මේක මෙහෙවපු පුද්ගලයා කවුද? ටීම් එක. දැන් අපි මගේ යාගම හැටියට මම විශ්වාස කරන මම මරණ දිනේ දන්නේ ක්‍රිස්තුසාංශය කියලා මම විශ්වාස කරනවා. තේරෙනවා? එතකොට මේවල එක්කෙනෙක් උඩින් ඉන්නවා. උදාහරණයක් මං කියන්න පොඩි එතකොට ඉංගියක් කියන්න මේගොල්ලංග දෙන්නෙක් ඝාතනය කරලා හලාවතට අරන්ගේ තිස්ස කියලා එක්කනේ තිස්ස කියන්නේ මහින්ද මාත්‍ය ළඟ හිටපු මේ ගෝලෙක් ඒ අරන්ගිල්ල තමයි ගප්සා වෛද්‍යරට හලාවතින් බාරදෙන්නේ එයා තමයි හලාවතින් යාමරට අරන්ගේ ඒ තරම් සම්බන්ධකම් ඒ කියන්නේ දේශපාලන නායකයෝ සහ දේශපාලන නායකයෝ සහ LTT අතර දකුණේ මේ බරපතල සම්බන්ධයක් තිබිලා තියෙනවා සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් මහින්ද රාජපක්ෂ අපේ මහින්ද රාජපක්ෂද රොමන රාජපක්ෂද කියන එක නෙමෙයි මගේ ප්‍රශ්නය දකුණේ දේශපාලන නායකයෝ LTT එකත් එක්ක ඩිරෙක්ට් ඩීල් එක දාලා තියෙනවා සමහර දින යාට ෆීලික්ස් වරන්න ඕන කෙලින්ම LTT එකට බාර දුන්න කොන්ට්‍රැක්ට් එක LTT එක දකුණේ මේ මේ සිංගල කොටියෝ හයර් කළා ෆීලික්ස් මැරුවා ෆීලික්ස් මරන්න ආපු එක තමයි පටලවිල දමු දසනායක මැරුවේ ඔව් එදා දමු දසනායක අර මේ බක් මේදී මම ගිහලා ඒ වෙලාවෙම ගියා ගියාම මේ බණත් වැහුණා මේකේ මොකේද ජීප් එකේ බණ දාන් ඇවිල්ලා තියෙන්නේ ඔව් හරිම වේදනාවක් එතකොට ඔබේ ආධාර කරු දෙන්නෙක් මැරුවා ඔව් ඒ දෙන්න මැරුවේ කවුද මේ මෙරෙල් නාමල් සුරංග වේ කට්ටිය මේ සිංගල කොටි ඔව් පොලිසිය අත්තරංගුට කරලා තිරෙත් හිටියා අහහ හිරේ හිටියා බුරු කියන්න බෑ එතකොට හිටපු ඇමතිවරු මේ 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 පරණ සිද්ධීන් වලට ගියොත් හිටපු ඇමතිවරු ගණනාවක් ගියතර එහෙම කතරොත් එහෙම ජයරාජ් ප්‍රනන්දපුල්ලේ ඝාතනය මේ මේවා කාගේ කවුන්සලටද බැර වෙන්නේ එහෙමනම් ඒක මේ පිළිබඳව මම විමර්ශනයක් කරපු නැති හින්දා මට කියන්න බෑ චමුදිට නමුත් මේකෙදි යම් කිසි ටාස්ක් එකක් අපොට්ටු අම්මා කපිල් අම්මාන් ඒගොල්ලෝ බාර දෙනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශයන්නි හොයාගෙන ඒගොල්ලෝ ප්‍රභාකරන් දැනුවත් කිරීම දක්වා යා යුතුයි එතකොට මේ හැම දෙයක්ම ඒගොල්ලෝ ලිඛිත අපේ ලියනවා වගේ වීඩියෝ සාක්ෂි මගින් තමයි ඒගොල්ලෝ යවන්නේ ප්‍රභාකරන් එතකොට මේවා වීඩියෝ කරා අපි කියනවා ෆීලික්ස් අමතුමාව යන්නේ මාවත් කොහොම වීඩියෝ කරලා තිබ්බා එතකොට මේ ජෙනරල් ලෝරන්ස් ෆර්නැන්ඩෝ එතකොට නාලක සිල්වා මජීඩ් ජයසිංහ එතකොට ශ්‍රීපති සූර්යාරච්චි මිලින්ද මොරගොඩ ආනන්ද සංගරි ඩග්ලස් දේවානන්ද මේ වගේ ගොඩාක් අය ව මේගොල්ලෝ වීඩියෝ කරලා ඔක්කොම යවලා තිබ්බා දැන් මේ සිංහල කොටේ වෛද්‍යවරයෙක් ඕ දැනට මම කියන්න දන්නේ නැහැ එයා අනමඩ ඔබත්තින මම ඇවිල්ලා සමාවිල්ලෝ අපරාධ කියන්න බෑ ආ ඌ වර්ධ බාර ගත්තා ඌ වර්ධ බාර නම් මගේ සමාවිල්ලවා මට කිව්වා සමාවෙන්න මම පෙළඹෙව්වා කියලා ගැට්ටියා එතකොට දැන් මේ ඇයට විරුද්ධව ජායල පොලිසිය පැමිණිල්ලක් විභාග කරමින් තිබුණානේ ඒකට මොකද උනේ මම දන්නේ නැති ඒවා මම ලෝයස්ලා ඉන්නෝනේ කතා කරනවානේ කතා කරලා ඉතින් ඒගොල්ලෝ නිදහස් කරගන්නවා නිදහස් කරගත්තා නිදහස් කරගෙන ඒ කියන්නේ දැන් ඒ පැමිණිල්ලක් නැහැ දැන් නැහැ ඉවරසේ ඒක දේශපාලන හස්තයකින් මේ ඔක්කොම ඉවර කළා ඔය ෆයිල් එක වැහුවා
ෆයිල් වැහෙනවා. ඒක තමයි දුක. එතකොට දැන් ෆීලික්ස් පෙරේරා ඝාතනය සම්බන්ධව හිටපු සියලු දෙනා නිදොස්කොට් නිදහස්. නිදොස්කොට් නිදහස්. එතකොට පරීක්ෂණයක් මුකුත් නැහැ. නඩුවක් නැහැ. කිසිවක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ දෙන්නේ දැන්. නිර්මල් සිරිපාල එමෙතුමාත් මරන්න ගියා. කියන්නකෝ ඒක. ඒ මොකක්ද ඒ කතාව? ඒක මේ මේ මේකෙදි අහුවෙන සැකකරුවන්ගෙන් විතර නෙවෙයි අපේ යුද හමුදාවෙන් මට බාර දුන්නා. ඇත්තෙම මං හිතන්නේ ජීවිතේ किसीम अवस्थावक ये दयाक मंगिता करला किला मट बार दुना मे तुरा करे मिलटरी इंट मे एल टी टी संविधान युद्ध बुद्धि खंड ये दिन नम प्रकाशकर नमुत्ंगे मम सहायन वेडकोट गाता ये दिन तनावे उना निमाल शिरीपाल यमति वरुण පොලිසියේ සමහරක් උසස් නිලධාරි ඝාතනය කරන්න ඉන්නවා කියන්නේ ඒත් ඒත් LTT එකද නැත්නම් දේශපාලන අවශ්‍යතාවයද LTT දැන් අමතුමා ඔබතුමාට ආනමඩුවේ ගප්සා දොස්තර කිව්වයි කිව්ව ඇවිල්ලා ඔව් මම කළා මට සමා වෙන්න කියලා ඔහු පාපොච්චාරණයක් කරලා තියෙන්නේ පාපොච්චාරණයේදී ඔහු කියන්නේ නැතිනේ මට මේක කරන්න උනේ මේක නිසා කිව්වා කවුරු කවුරු ගැනද කිව්වේ ඔය අපි ජයලකට්ටි එක නේද තමයි කිව්වේ ජයලකට්ටි ගැන ජයලකට්ටියද මේ මේ ගප්සා දොස්තරට මේ කොන්ට්‍රැක්ට් එක බාර දීලා තියෙන්නේ ඔව් ඒතන නැවත මං ආයි ජයලකට්ටිය මෙහෙමයි ජයල මේ මිඩල් පෙරේක අයියා වාහන හොරගම් කරලා ඇරියා මෙහෙට යාපනේට යවත් අතරම ගොඩට ජයලදී ජයල පොලිසියෙන් අතරම ගොඩ ගත්ත වාහනත් එක්ක ඔව් වාහනට මොන වුණාද මන් දන්නේ ඉතින් ඒගොල්ලෝ එක්ක සම්බන්ධයක් තිබුණා එටිටි අත එක ඔව් හා වෙන ගත්තේ මම ගෙදර නිකන් ඉන්න දුන්නා මගේ ගෙදර प्रश्न එදා ඔබ මරලිවත් කරන්න උමනාවක් තිබුණා අනිවාර්ය අනිවාර්ය එතකොට එහෙමනම් එවකට LTT අවියායුදත් මේ සිංගල කොටියත් ගවසෙන්නේ නැතිනේ තාම අනුතුරුදායකයිනේ මේ ආයුධ තියන වෙන්න පුළුවන්නේ 100%ක් ඇත්තයි දැන් ඕන්නම් බුද්ධයන්සිට කියන්න මේගොල්ලෝ යකඩ ගෙනාවා යකඩ ගෙනාව කියන්නේ මේක ලොකු කතාවක් හා හා මේක හොඳයි ඔබතුමා මේ අහන්න ප්‍රශ්න ඔබතුමා බොහොම ජනප්‍රිය කෙනෙක් ඇත්ත කියන්න බෑ මේගොල්ලෝ මොනවද කියලා දැන් මුටින් මේ යුද්ධෙන් පස්සේ මේ යකඩ වෙන්දේසි කෙරුවා යකඩ ගේන්නේ කී මේ කට්ටිය යකඩ එක්ක මොන තරම් ආවිද මෙහෙට ඇවිල්ලා කොහොද මේ කට්ටිය කියන්නේ ඔය මං කියන මේ 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 ඔය ජාල මේ සිංහල කොටි ඔව් ඒතර මේ උතුරට ගියා යකඩ ගේන්න යකඩත් එක්ක බඩු ආවා ආයුධ ගෙනාවා කොයි ආයුධ දැන් ඒතර ඒ ආයුධ අපි දන්නේ කොහමද මේ 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 නිදහසේ මේ පරිසරවල ගැවසනවද මේ තැන් තැන් වල වෙඩි තියන්නේ ඒ ආයුධ වලින්ද දැන් මේ මේ හැමදාම උදේට වෙඩි තියනවා හරයට වෙඩි තියනවා දවල්ට වෙඩි තියනවා මේ ඒවා ඒකත් එක හේතුවක් මොකද අපේ ජාල තිබුණා මේ මේ ෆැක්ටරි මොනවාද යකඩ ෆැක්ටරි එකක් දැන් මෙල්වා මෙල්බන්. එතන මෙල්බන් එකේ තිබුණා කොපු හිටන් හම්බුණා. දැන් වාහන LTT එකට අලෙවි කරා කියන චෝදනාවට දැන් පැමිණිල්ලක් විභාග වෙනවද? නෑ ඒක ඉවරයි. ඒවත් ඉවරයි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔබ මොකද හිතන්නේ ඔබ බුද්ධිආංශී හිටපු සමාජිකයෙක් වශයෙන් මේ ආයුධ දකුණේ ප්‍රදේශවල තාම සැරිසරින අවධානමක් තියනවද? ඒක ගැන කියන්න මම දන්නේ නැහැ චමුදිට. මම මට පැවරෙන රාජකාරිය සම්බන්ධයෙන් මං ක්‍රියාත්මක වුණා. ඉතින් මම ඒ අවස්ථාවේ කළේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම යුද හමුදා බුද්ධාංශයේ නිලධාරීන් සමග. දැන් මොකද ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ප්‍රශ්නේ අහන්නේ. අමතුමා මේ අවියායුධ දකුණේ සැරිසරනවා නම් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මැතිඅමතුරුගේ ආරක්ෂාවට තර්ජනයක්. මේ තැන් තැන් වල වෙඩි තියන්නේ ඒ ආයුධ වලින්ද කියන අපි දන්නේ නැහැ. හිටපු ගමන් තියනවා මරනවා මේ අපි දන්නේ නැහැ. මේකයි මම මේ කතාව අහන්නේ ඔබෙන්. මම ඒක පිළිගන්නවා. මොකද මම ඉතින් පිළිගන්නවා නම් ඔබේ වාක්‍යයක් නේ මේකට කට උත්තරය සාක්ෂිය පොලිසියට කියන එක. අඬ ගහන්නකෝ මට මම කියනවා ගිහිල්ලා. ඔබලාට තියෙන තොරතුරු දෙනවා. ඔබ දැන් මෙතන සාකච්ඡාවේදී නොදෙන තොරතුරු ඔබට අඬ ගැහුවොත් අදාළ විමර්ශන කණ්ඩායම් ඔබ ෆීලික්ස් මරන්න හිටියේ කවුද? උඩම හිටියේ টপ ප්ලේයර් එක කවුද? ආයුධ තියෙන්නේ කාලඟ දෙල්ටීටී එකේ. බිස්නස් කලේ කවුද? වහපු ෆයිල් වැහුනේ කොහමද? ඔක්කොම ඔබ කියන ලෑස්තිනේ. මම ලෑස්ති. බය නෑ. නෑ මම බය නෑ. ඒතර ඔබ මොනවද පූර්ව කොන්දේසියක් දන්නවද මේ කියනවා නම්? පූර්ව කොන්දේසියක් කියන්නේ ඉතින් මම මොන මම මරලා එච්චරයි. නමුත් ඔබ බය නැහැ. අයියෝ අයියෝ අද අද මේක විවෘතව කියන්නේ නැත්නම් මෙච්චර කාලයක් බලන් ඉඳලා ෆයිල් වැහුවා නම් පරීක්ෂණ කටයුතු නැතරොන මේ මේ ඉස්සරහට යන්නේ නැත්නම් ෆීලික්ස් පෙර ගාතර කොමන්ත්‍රණය හොයන්නේ නැත්නම් LTT එකට වාහන විකුණපු එක හොයන්නේ නැත්නම් LTT එකෙන් ආයුධ දකුණට ගෙනාපු එක හොයන්නේ නැත්නම් ඇයි අදවත් කතා කරන්නේ නැත්තේ?
අද දැන් කතා කරලා ඔබතුමාට කිව්වේ ඒකද මොකද ඔබතුමා මේ මේවා මේ එලිදරව් කිරෙන කීමේ හැකියාවක තින්සල ඔබතුමාට මම කිව්වා වෙන කාට කියන්නද හරි ඔබ ඔබතුමාගේ කාරණාවට එන්න ඉඩ තියාගෙන මට කියන්න දැන් මේ දවස්වල කතා වෙන ප්‍රධානම කාරණාව තමයි channel 4 සමග පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධිය ජෙනරල් සලේ පිළිබඳව කතා වෙනවා පිල්ලයන් පිළිබඳව කතා කරනවා අසත්ම උලාන පිළිබඳව කතා වෙනවා ඔබ මොනවද දන්නේ මේ පිළිබඳව මම දන්න විදිහට මේ තොරතුරු කරු 1 මට ලබා දීපු තොරතුරු අනුව ඉන්දියාවේ රෝතු සේවයේ එහෙම නැත්නම් ඉන්දියන් කුලියේ වයන් හෝ මේ ලංකාව තුල සැරිසරන. ඒ කියන්නේ ඉන්දියන් රෝ එක ලංකාව තුල ඉන්නවද? ඉන්නවා. ඒ පිළිබඳව මාව කීප අවස්ථාවක් මගේ තොරතුරු කරුව දැනුවත් කළා. මොකද සමහරව කියන දේක් තමයි පිල්ලයන් ළඟත් වෙනම බුද්ධිංශයක් තියෙනවායි කියන කතාව. ඒක ඇත්තද? ඒක ගැන මම කියන්න දන්නේ නැහැ. නමුත් අර තොරතුරු කරුව මේවා ඉතා පැහැදිලිව කියනවා මේ අහවල් තන මොනවද කියන්නේ මේ තුරු ඉන්දියන් කට්ටිය මේ ලංකාවේ ගැවසෙනවා ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ පාස්කු ප්‍රහාරය සහ රෝ එක අතර සම්බන්ධයක් කියන එකද ඒක ගැන මට කියන්න බෑ මොකෝ මං මේ පිළිබඳව විමර්ශනයක් කරපු නැති හේතුව එතකොට LTT ජාත්‍යන්තර අවියායුධ ජාලය ඒ වගේම ඕන් සතුව තිබුණු නැව් මේ KP ඒ වගේම පොලිස්පති නඩේෂන් වගේ අය පිළිබඳව මොනවද ඔබ දන්නේ अत वशेम मम ओय केपी नेवेई नडेशंगे अनियम बीरिंद हविल्ला एतोट मम बसनाहिर पलात आरक्ष मेहुं कोट्टा से हिटिए एतोट मगे हिटिए म्या में डिरेक्ट हटिएट हिटिए कुडाहट्टी महात्या नोयल चंदन कुडाहट्टी महात्या मंगे दनुवत करला ए पिलिबंदो आवेक्षने अक्करा ओह सर अय सरनागत कंदूरक इंदला देहिवल प्रदेश एविल्ला संगवी එතකොට ඒ අනියම් බිරිඳ ඇවිල්ලා ඉන්න එක පිළිබඳව තොරතුරු මට බුද්ධිංශ මගින් දුන්නා ඒ අනුව මං ගිහිලා ආවේක්ෂණය කරා ඒ අනුව මම මෙම සැකකාරිය අත්අඩංගුවට යන්න අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා යද්දී ඇය තවත් පැමිණි කාන්තාවක් සමග ගුවන් ගත වෙන්න ගිය බවට තොරතුරු ආරවද. ඒ කියන්නේ ගුවන් ගත වුණා. ගුවන් ගත වුණා. රටින් පැන්නා. මේ රටින් පැන්නා. රටින් පයින් කාගේ ද ආරක්ෂාව හම්බුනේ ඇයට? ඒක කෝගේ පිටින්ද පැන්නේ? ඒක මම කියන්න දන්නේ නැහැ චමුදිත. මම ඒ අවස්ථාවේ හිටියේ මේ බස්නාහිර පළාත ආරක්ෂමේ කොට්ටාසේ. ඔබ හමුදා ප්‍රධානින් කීප දෙනෙක් ගැන කතා කළා. ඒ අතර ජෙනරල් ජානක පෙරරාගේ ඝාතනය පිළිබඳවත් බරපතල සැකයක් මතුවලා තියෙනවා. මේ මේ මේකට කවුද සම්බන්ධ? ඒක අනිවාර්යයෙන්ම LTT එකේ මරාගෙන මැරෙන කොටි මෙහෙයුම් කරවන තරන් මේ තරන් කියන එක්කෙනාගේ මෙහෙයුම යටතට තමයි කරන්නේ ඒ හේතු වෙන්නේ මෙම LTT එකට සෑහෙන මරු පහරක් ජානක පෙර මාත්‍යා විසින් සිදු කරා ඒක අනුව තමයි මේ තරන් කියන අය මේ මරාගෙන මම කොටි සමාජිකයන් මෙහෙවන. එතකොට පසුගිය ඒ කාල පරිච්ඡේදය ඇතුළත සුදු වෑන් සංස්කෘතිය එව නැත්තම් පැහැර ගැනීම පිළිබඳව සිංහල කොටි මේ මේ පැමිණීම පිළිබඳව අතුරු හමුදා කල්ලි පිළිබඳව ඒ වගේම ඇතම් කෝටිපති ව්‍යාපාරිකයන් මේ මේ පැහැර ගැනීම පිළිබඳව කප්පම් ගැනීම පිළිබඳව බලහත්කාර දේපල අත්පත් කර ගැනීම විවිධ දේවල් පසුගිය ඒ කාලය තුලම වර්තා වුණා. ওই කාලේ ඇත්තෙම චම්දිත ඔය මේ ජනරල් ජානක පෙරේරා කේස් එක නැ මුතාලි පාරමී කුලතුංග ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වශයෙන් මේජර් දානායක කියලා කෙනෙක් අපේ අත්අඩංගුවට පත් වුණා. එතකොට එයා ලේක් හවුස් එක යහපැත්තේ රෝඩ් බ්ලොක් එකක් දාලා කට්ටිය අත්අඩංගුවට අරගෙන කෝටි 50ක කප්පමක් ගන්න ගියා. ඉතින් ඒකෙදී අපි ඒ කට්ටිය අත්අඩංගුවට ගත්තා. ඔබේ ඔබ ඔබ ඒ දවස්වල ඔබ කියන සහකාර පොලිස් අධිකාරී වශයෙන් ඉන්නකොට ඔබේ සමකාලීනව හිටපු අය අද දැන් මේ මේ වෙනකොට යම් කෙසේ විශ්‍රාම ගියපු හරි ඒ නිලයන් වල හිටපු අයගේ නම් ටිකක් කියන්න පුළුවන්ද? පුළුවන් දැන්ට විශ්‍රාම ගිහින් නෙවෙයි අනිල් ප්‍රියන්ත මහත්තයා මගේ අනිල් ප්‍රියන්ත නියෝජ්‍ය පොලිස්වත අනිල් ප්‍රියන්ත මහතා ඒ වගේම තවත් හුඟක් අය උසස් නිලයන් වලට උසස් වෙලා තියෙනවා. නමුත් මේ මේ අවසනාවන්ත තත්වය මට උදා වුනේ මම මේ රාජකාරී කරන්න ගිහිල්ලා රාජකාරී ජීවිතේ උසස් නිලධාරි මගේ මේ කරගෙන යන විමර්ශනය වලට සහයක් දුන්නේ නැහැ. ඇයි ඒ? උන් රැක්කද මේ අය? ආරක්ෂා කළාද? ඒක මට කියන්න මම දන්නේ නැහැ මේ
මේ කේස් එක පවා ඒතර ඒතර කවුද මේ මේ ඔ මොකද කියන මේ කේස් එක පවා ඔ මේ මේ කේස් එක පවා කරගෙන යද්දී මගෙන් උදුරලා තවත් නිලධාරියෙකුට පවරන්න තරම් ෆිලික්ස් පෙරේරා කි සිද්ධිය මේ මේ සම්බන්ධව කරගෙන ගියා මන් දිගේ එතකොට කවුද මේ සුදුවැන් මෙහෙව්වේ කවුද මේ අතුරු කණ්ඩායම් මෙහෙව්වේ කවුද මේ පැහැර ගැනීම කරේ කවුද මේ කොළඹ විදම් අත්පත් කරගත්තේ කවුද සිංහල ව්‍යාපාරිකයන් මේ දෙමළ ව්‍යාපාරිකයන් කප්පම් අරගත්තේ ඒක සමහරක් වෙලාවට චමුදිත මම මේව කරගෙන ගියා නම් එලිදරව් කරගන්න තිබ්බා මගෙන් එලිදව් දරව් කරගනි කියන එකට තමයි මගෙන් මේක අයින් කරේ ඒක හොඳම උදාහරණේ මේ පරීක්ෂණ කටයුතු මගෙන් මේ බාර දුන්නා තවත් නිලධාරියෙක්. ඒ කියන්නේ ඔබ මේව අනාවරණය කරගන්නවට ඒ අය කැමති වුණේ නැහැ. කැමති වුණ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒකෙන් ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ඔක්කොම සෙටප් එකක් කියන එකනේ. වෙන්න පුළුවන්. ඒ හිටපු අධ්‍යක්ෂකවරේ තමයි ඔය අධ්‍යක්ෂවරේ තස්වාදී විමර්ශන කොට්ටාසේ හිටියා අධ්‍යක්ෂකවරේ. හරි. එතකොට මේ මහත්මයා රෑ 10ටත් ඉන්ස්පෙක්ෂන් තිබ්බා මේ කරගෙන යන වෙලාවේ. රෑ 10ට इंस्पेक्शन तिब्बा एक मैं जीवित काल मैं एम ध्यान आहला मे रिकवरी वर्ल्ट आदि ईट पास मे के मगे अरगेन यागे හිතවත්තු ළඟ හිටපු නිලධාරින්ට තමයි මේක බාර දුන්නේ. ඒ කියන්නේ ඔබ කරපු ලොකුම වරද මේ කේස් එක හොයපු එක. මං හොයපු එක තමයි මට ඊට පස්සේ ත්‍රස්වාදී විමර්ශන කොට්ටාසෙන් යන්න වුණා. මට ගිහිලා බස්නාහිර පළාත් ආරක්ෂක මේන් කොට්ටාසේ රාජකාරිය වල නිරත වෙන්න වුණා. ඒ කියන්නේ පොලිසියම කැමති වුණේ නැහැ පොලිසිය අතුලෙන් ඔබ මේක හොයනවට. ඇත්තෙන්ම නෑ. ඔබ පිල්ලයන් ගැන මොනවද දන්නේ? පිල්ලයන් එල්ටීටී සංවිධානයේ වැඩ කරපු සමාජිකයෙක් කියලා දන්නා ඒ කාලේ පදුමන් කියලා කෙනෙක්ව මං අත්දඬුවට ගත්තා. එයාගෙන් හුඟතරතුරු අනාවරණය මොනවද දන්නතරතුරු අනාවරණය කරුණම්මාන් එක්කම මේ රජයට ඇවිල්ලා රජයේ හමුදාවන් වලට එක් වෙන්න හිටපු එක්කෙනෙක්. නමුත් පදුමන් ඒක බාර වුණ නැහැ. පදුමන් බාර වුණ නැහැ. පදුමන් බාර වුණ නැත්තේ වෙන මොනක්වත් නෙවෙයි යාගේ බිරිඳ ළමයි ටික හිටියේ එල්ටීටී ප්‍රදේශේ. ඉතින් ඒකින්ද පදුමන්ට යන්න ඕන. ඒ කියන්නේ එල්ටීටී පිල්ලයන්ගේ නායකත්වය යටතේ බුද්ධ්‍යංශ සමාජිකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරා කියන එකද ඔබ එන්න හදන්නේ? ඔව් පදුමන්ගේ නායකත්වයෙන් බුද්ධ්‍යංශ සමාජිකයෝ ඝාතනය කරා කියන එකද? අපේ ආමිගේ පොලිසිය අය තමයි හුඟක් ඝාතනය කරේ පදුමන්. පදුමන්. පිල්ලයන් මොනවද කළේ? පිල්ලයන් මේගොල්ලෝ එකට එකම ටීම් එකක් නම්බර් එක ඒක එල්ටීටී එකෙන් දීලා තියෙන්නේ නම්බර් එක තමයි පදුමන්ගේ අංකේ. අහා පිල්ලයන්ට පිල්ලයන්ගෙ මට අංක මතක නෑ කවුරු අම්මා පිල්ලයන් ඔය කොහොම එකම ටීම් එකේ නමුත් එක පදුමන් එක පදුමන් හැටිය තමයි මේ එතකොට මේක ඒ කාලේ අපේ බුද්ධ්‍යංශ ඝාතනය කළ අය බුද්ධ්‍යංශ සමාජ නෙමෙයි පොලිසියේ ආමියකේ මන් දැනුවත් මන්ත්‍රී කුණාමලේ රාජකාරී කලේ පිල් මේ පදුමන් බැස්සයි කිව්වොත් කවුරුවක එළියට බයින් නෑ ඒ තරම් බයයි මම දන්න විදියට නමුත් අපි ඒවට මූණ දුන්නා අපේ කින්නියා මූතුර් කුචේලි පොලිසිය වලට ගහලා වෙපන් නිකන් අරන් ගියා. ඉතින් ඒ නිල ඒ සැකකරුගෙන් ප්‍රශ්න කරලා මං හිතන්නේ පාපෝච්චාරණය කරා. කරලා පාපෝච්චාරණය අනු උසාවියේ ගිහිල්ලා ඔහු අන්තිමට නිදස්කොට නිදහස් වෙනවා. ඒ සස්වාද විමර්ශන කොට්ටාසේ කරපු ඉන්කුවරි වලින්. නමුත් ඒක වැරදිින් ඉන්කුවරි එක. ඒක කියන්නේ කන්ෆෙෂන් එකෙන් ඒ කියන්නේ පාපෝච්චාරණය වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒක ඉන් යහට ගියපු විදිය ගැන මට කියන්න දන්නේ නැහැ මම බාර දුන්නේ නැන් පස්සේ ඒගොල්ලන්ගේ අතේ තමයි මේ වැඩ කටු. නමුත් ජානකපේ රකේෂිකේ මම ඉතා සතුටින් කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කියද්දි ජානකපේ රකේෂිකේ මේ සැකකරු පාපෝච්චාරණය පිළි අරගෙන වද පිළිගත්ත අවුරුදු 20කට ඉරේ ගියා. ඉතින් ඒ පිළිබඳව අධිකරණයෙන් පවා ත්‍රිවිධ හමුදා බුද්ධ්‍යාංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෞරවයට පාත්‍ර වෙනවා. නමුත් අදටත් ඇමතිතුමා ජයරාජ් ඝාතනය ගැන තියෙන සැකයක් දැන් ඔබ කෙලින්ම කතා කරලා තියෙනවා. ඔව් බාව ඝාතනය කරන්න හිටියා. ඒක බරපතල දේශපාලන කුමන්ත්‍රණයක්. ඔබ කියනවා අදාළ ඝාතකයාත් ඇවිල්ලා මාව හම්බ වුණා. හම්බෙලා මට ඔක්කොම කිව්වා. මට දැන් කියන්න බෑ. මේක මාර කතාවක් නේ ඇමතිතුමා. දැන් ජයරාජ් ඝාතනය කරන්න ගියදා මං හිටියේ අනුරාධපුරේ. මට පණ්ඩියක් පණ්ඩියක් කියව සීඅයිඩි 10 කියන එක ඇමතුමානේ යන්න එපා කියලා. ඊට පස්සේ එයා ගිහලා සුදර්ශනී පුණාණ්ඩ පුළට ජයරාජ්ව ඝාතනය කරනවා නේ කියලා කිව්වා. ඝාතනය කරන්න ඉන්නවා යන්න එපා කියලා එයාටත් කියලා දෙනවා. අර මේ මැරතනෙට යන්න එපා කියලා. ඔව් ජයරාජ් ගිහිල්ලා. අහහ
කලින් කියලා තියෙනවා කලින් කියලා තියෙනවා ඇයි තිය කියද්දි ගියේ ඒක තමයි ඒක තමයි හැර යාගේ අපරාධයක් කරලා ඒතර පොලිසිය දන්නේ කොහමද මේ මෙයා ඝාතනය කරනවා කියලා සරසුමදී පොලිසිය ID එක ගන්න හරි ලොකු දෙයක් කරන මිනිස්සු මිනිස්සු අගේ කරනවා ඒතර ඒක ඒක කළෙත් LTT එකද එහෙම නැත්නම් සිංහල කොටිද දේශපාලන අවශ්‍යතාවයක් මොකද රාජකීය පක්ෂයේ ජනප්‍රිය චරිතයක් මට දන්නේ නැහැ ඒක කොහොම වුණත් එයාට ඒ පණිවිඩය කියලා තියෙනවා ඉරත් පුරන්දු බුලන්ද දමුදස් නාය ඝාතනය කරන්න ඕනද කොච්චර අනමඩු ඉඳලා කොච්චර කැලෑ ප්‍රදේශ තියෙනවා යාලි ඝාතනය කරන්න ඕනේ නැහනේ මේවා සැලසුම් සහගත කරපද අනිත් එක පිල්ල යන්න මට හම් වුණා කරන්නා කොට හිටියේ අපේ නාවික හමුදා හමුදාපති මලගේ දෙන තොරතුරු කහලා ගවත් නැහැ එතම වෙනවා හම්බුනේ කොහෙද අපි ගියා මේ ජීවර සම්පන්නවා ගැබ් බෙදන්න බොට්ටෝ එදා බ්‍රසිල් රාජපක්ෂ මහත්තයා ගියා එතන තමයි පිල්ල යන්න හම් වුණා ඒ කොයි කාලෙද शांत इंपोर्ट कर ඒකනේ කොටින්ගෙන් ගෙනාපු යකඩ වලින් තමයි මේ මේ කඩුව හදලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අහුවෙච්ච කඩු ටික පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා ඔය යකඩ සේනම වෙන්දේසි කරුවානේ ඉතින් වෙන්දේසි කරන්න ගත්තෙත් මේ කට්ටියම තමයි යකඩ කොහෙන්ද යාපනයේ මම ගියා යුද්ධෙන් පස්සේ දවස් 3කට පස්සේ ගියා මට යන්න මම කිව්වා නන්දිගඩල් කල්පොට යන්න ඕනවා කියලා බැකෝ අයින් කළා දාලා තමයි අතුරට යන්න ගිහින් එච්චර වහන පිළිලා බයිසිකල් තුග පිටින් තියෙනවා බලන්න වෙල්ලා ප්‍රභාකරන් කිව්වනේ සීරමන්ට මෙන්න කියලා නන්දිකදාල් කල්පුල ළඟට තොග පිටින් මිනිස්සු ආව ආරක්ෂාවට තොගයක් අර මානුෂීය මෙහෙම බේරගත් අවසන් මොහොත මොහොතේ ඔව් ඉතින් ඒක හඬ ඕන කෙනෙක්ගේ මේ අපි ගියා බලන්න මම හමුදාර කණ්ඩ දෙන්න නිසා අපරාධ කියන්න බෑ මම කරලා එතනට දියා ගිහිල්ලා බැලුවා නැවක් ගිහිල්ලා තිබුණා ඒකත් බැලුවා ඒ ෆොටෝසුත් තියෙනවා මාන ඔව් එතකොට මේ සියලු ඝාතන LTTE ඝාත පිටින් දාලා නිදහස් වෙන්න නම් හැදුවේ දකුණේ වෙලා තියෙන ඝාතන ගණනාවක පිටිපස්සේ දේශපාලනේ තමයි තිබිලා තියෙන්නේ සමහරක් වෙලාවට චමුදිත ඒක වෙන්න පුළුවන් දැන් මොනවද කරගෙන යන්නේ ඉන්කුවරි නවත්තන්න මේවට මුල් වෙච්ච නිලධාරි කවුද කියලා බැලුවොත් ඔවුන් අද ඉන්න තත්ත්වය මං හිතන්නේ ඒක අධ්‍යක්ෂකවරෙක් තමයි දැන්ට ලයිබ්‍රරි එකේ ඉන්න කමිෂනර් मट बोरु चोदना पात्र बोरु नाडु दें मगे लाइफ के पिटिम ऐदल दें मे आए मे इंक्वायरी के बार दिन के समान करना के निर्धारी अट बार दून एवं पास मट मेवा होया वेला वक्वे मट तिब्बे बोरु नाडुअ लिंग चोदना पात्र लिंग ये हेम अवस्था मम की मेवा करण गील तमें मम्मी अमारे वेटून गियनाट मठ तिस्वाम्या नियोज्य पोलिसपति वरिक्वाशन हरी आवा वाशेन सहकार पोलिस ज्येष्ठ पोलिस अधिकारी अवसाने कल्पना करे फीलिक्स गे जीवित अंतिम बेरुणा एक दमुदसन आगे ඇත්තටම මට දුකයි මොකද්ද මොකද්ද ඔබ කියන්නේ කි මම හැමදාම යා නෑ ඔබ කියන්නේ කි අවසන් වශයෙන් කියලා කිව්වේ අවසන් වශයෙන් මට කියන්න දෙන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන පොට්ටුවේ නායක බැසිල් රාජපක්ෂ අන්න ඝාතනය කරපු දෙන්නට සංවිධාකම් දීලා තියෙනවා දෙන්නම දෙන්නම සංවිධායක ඒ ඒකෙන් අදහස් වෙන්නේ මේ මේ පක්ෂ දෙකේම ඉහළම තැන් වලින් ඔබව ඝාතනය කරන කොන්ට්‍රැක්ට් එක බාර දුන්නා කියන එක මම එහෙම අදහස් කරන්නේ නෑ නමුත් ඒගොල්ලෝ මේවත් එලිදරව වෙච්චම තීන්දුවක් ගන්නේද කියන එක බලමු ඔබ ඔබ කියන්නේ අපිට මේක තීරණය කරගන්න කියලාද ඒකද කියන්නේ මහජනතාවට තීන්දුව කරගන්න
කවුද ෆීලික්ස් මරන්න උඩින් හිටියේ කියලා. ඔබ දැම්ම කියන උනන්දු වෙන්නේ නැහැ. හැබැයි පරීක්ෂණ කණ්ඩායමක් මේ පරීක්ෂණයක් ආරම්භ කරන්න සූදානම් නම් ඔබ සාක්ෂි දෙන්න සූදානම් නේ? අනිවාර්යයෙන් මේක 100ට 100ට 100 පාරක් සාක්ෂි දෙන්න සයි. අනිත් එක මේ ඒ දෙන්නට දීලා තියෙනවා සංවිධායකයන් කවුද දීලා දෙන්නේ? එක්කෙනේ මෛත්‍රීපාල සේනානායක ක්‍රමසිරිසේන අනිත් එක්කෙනා බැසිල් රාජපක්ෂ. පෝට්ටුවේ දීලා දෙනවා මේ කාටද මෙයාට කාටද? මෙරිල්ට නාමන් සුරංග කියන මිනිහට ශ්‍රී ලංකා දස්පක්ෂයෙන් ඔව් ශ්‍රී ලංකාවේ දස්පක්ෂයෙන් ඡන්දයක්වත් දිනපු නැති මිනිහ බැසිල් සහ ඔබ අතර ඒ තරම් හොඳ ඉතම හොදක් නැහැ මම දන්නේ නැහැ මම මිනිස් එක්ක තරහ වෙන්නේ නැහැ නේ මට කියලා තින්නේ මේ අපි මර මරිය මදලෙනාට ගල ගහන්න කියලා කිසුසන්ස සමාව දුන්නා නේ වුන් නැති කෙනෙක් පළවෙනි ගල ගහන්න කිව්වානේ ශ්‍රී ලංකාවේම ගල් බිම වැටුණා මරාගෙන මරන බෝම්බ කරුව කොළඹට ආවා බෝම්බ පුපුරන්න ගත්ත තැනින් තමයි මම අවසන් වශයෙන් ඔබෙන් මේ කතාව අහන්නේ මේ සියල්ල සැලසුම්ුනේ කොහොමද අපිට පෙනෙනවට වඩා බුද්ධ්‍යංශ ගැන අපිට පේනවට වඩා TID ගැන අපිට පේනවට වඩා CID එක ඔබ මේක දන්නවා ඒ නිසා කියන්න ඔබට තවත් අවස්ථාවක් ඉදිරි නොලැබෙන්න පුළුවන් සමහරක් වෙලාවට චමුදිත ජීවිතේ හුඟක් අය වින්දා මට විඳවන්න වුණා මේ රාජකාරී ජීවිතේ ලැබිච්ච එකම දායාදය මට පොලිස් දෙපාර්තමේන්තුව රාජකාරී කරන්න ඇත්ත වශයෙන්ම යුද හමුදා බුද්ධි අංශවල නිලධාරීන් ඉතාම අගය කරන්න ඕනේ මොකද ඒ වගේ වැදගත් රාජකාරියක් කරද්දී ඒකෝලංගේ කැපවීම ඒ කියන්නේ පොලිසිය බුද්ධි අංශමම අවතක්සේරුවක් ලක් කරනවා නෙවෙයි මං ඒකෝල එක්ක රාජකාරී කරපු ඉඳා ඒ වගේම लेवगिरीम वगे देवल वलक अपे बुद्धियांश विशेष विशेष कार्यांश ये वगे आए हुंगाक මේවට කැපවිච්ච අයව මන් දන්නේ. කෙසේ වෙතත් ඔබ පරීක්ෂණ කණ්ඩායම වලට උදව් කරනවානේ. ඔබ කැමතිනේ ෆීලික්ස් පෙරේරා ඝාතනය පිළිබඳ වැහුණු ෆයිල් ආයි අරනවා දකින්න? අනිවාර්යයෙන්ම. ඔබ කැමතිනේ LTT එකේ නීති විරෝධී අවියායුද කොළඹ සැරිසරන එක නවත්වන්නට කට උතර දෙන්න? අනිවාර්යයෙන්ම. හරි. එතකොට ඒ කියන්නේ ඔබ පරීක්ෂණ සඳහා සූදානම්. विश्रामिक सहकार पोलिस अधिकारी निलुपूल पीरिस्किर महातुरुंदे पलात समग भूमि स्तुति भूमि स्तुति